ආයුර්වේද සංශෝධන පනත් කැටුම්පත ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති වලට අනුකූල බවත් ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් හා පාර්ලිමේන්තු බහුතරයකින් සම්මත කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකවරයා වෙත දෙනුම් දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අදාළ නියෝගය නියෝජ්‍ය කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දෙනුම් දුන්නා. අදාළ වගන්ති ඉවත් කළහොත් අනුකූලභාවය ඉවත්වන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දෙනුම් දී ඇත්තේ. විගණන වාර්තාව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ අසූචි පෝර ගෙන්වීම පිළිබඳව සහ වැය කරපු මුදල පිළිබඳව. නමුත් මේ වෙනතෙක් ඒ විගණන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට රජය අපොහොසත් වෙලා තිබෙනවා. කරුණාකර ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒක ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ප්‍රධානී යොමු කරන කටයුතු කරනවා කරපතන. ඊයේ අපේ ඩිබේට් එකේ මටත් හම්බුනේ විනාඩි දෙකයි. මගේ විනාඩි දෙක පැත්තකින් තිබ්බත් බරපතල ප්‍රශ්නයක් පස් පාරක් විතර පාර්ලිමේන්තුවේ සීනුව නාද කරන්නත් උනා. මේක හරියට අර මලගෙදරක බූරු ගහන එක ප්‍රධාන දේ මලගෙදර දෙවෙනි දඬ වැටෙනා වගේ වැඩක්. ඒ නිසා මේක සම්බන්ධව යම් ඩෙෆිනිෂන් එකක් ගන්න නැත්නම් මුළු රටම පාර්ලිමේන්තුව සම්බන්ධව විවේචනයක පවතී. එකපාරට නැගිටලා ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම අහනවා. සාවර නියෝග අනුව එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මූලාශ්‍රණයට විශාල වගකීමක් තියෙනවා ඒව නවත්තන්න. හුඟක් අය ටෙලිවිෂන් එකට තමයි කතා කරන්නේ. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකටත් ඒ විපක්ෂයේ සංවිධායකටත් මේ පාර්ලිමේන්තුව මෙහෙමන්න බෑ. ඒක කරන්න ඕන මූලාශ්‍රණය. හොඳයි හොඳයි. මූලාශ්‍රණය තමයි මේ පාලනය කරන්න ඕන. අද මම පුළුවන් තරම් උත්සාහ කරනවා ඒකට. ආණ්ඩු පක්ෂ සම්විධායකතුමක් ගෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බිස්නස් කමිටියේ අවස්ථාවක් දීලා තිනවා කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එම අවස්ථාවක් දීලා නැහැ. ඒ ආණ්ඩුවත් එක ගිහිල්ලා ඉන්න කට්ටියට අවස්ථාවක් දීලා ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සීන්දු අරන් තියෙන්නේ විපක්ෂයේ දේශපාලන කාණ්ඩ බිස්නස් කමිටිය තියෙන එක ගැන සාකච්ඡා. ඇත්තටම දැන් මේ විපක්ෂයේ බොහෝ දෙනා වාඩි වෙලා ඉන්නේ පෞගේ ආණ්ඩුව නිර්මාණය කරලා. හරි බොහොම මට දැන් හැංගියන ඔබතුමාට දුන්න කාලය ඇති කියලා. එයාලා විපක්ෂයේ කියන කාර්යය හදන්න ඕනේ මේ කතානායකතුමනි දාශිරි ජයසේකර මන්ත්‍රීතුමා මං කරපු ප්‍රකාශයක් පිළිබඳව කිව්වා. මේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරේ අංගජන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පමණයි. එතුමා මේ කාර්ක සභාවේ ඉන්නවා. පොහොට්ටුව ලකුණෙන් තරග කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන හිමල් සිරිපාල සිල්ව අමාත්‍යතුමාත් මහින්ද අමරවීර ඇමැතිතුමාත් ආණ්ඩු පක්ෂයේ වාඩි වෙනවා. එතුමල්ලට ඒ අවස්ථාව දීලා තියෙනවා කාර්ක සභාව නියෝජනය කරන්න. එතකොට විපක්ෂයෙන් ඒ අවස්ථාව එතුමල්ලට දීලා නැති එක පිළිබඳව ඒගොල්ලන් විසඳ ගන්න ඕනි විපක්ෂ නායකතුමාත් එක්ක. අපිත් එක්ක නෙමෙයි. බෞද්ධාගම පෝෂණය කිරීමට ධම්මදි බගන්ති අනුව මේ වාසනාවට සජිත් ප්‍රේමදාස පැතුමා වැදියැත්ලා ඒ ප්‍රශ්නේ විසඳුවා. ආගමට ලැජිදායකෙක් තෝරගන්න ඕන. මිහින්තලේ කරපු මේ ප්‍රශ්නේ මේක බෞද්ධාගම පෝෂණය කිරීමට පිළිගැනීමක්. අන්තිමට වෙනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට මිහින්තලේ විදුලි බල බිල ගෙවීම පිළිබඳව. ඒ වගේම අපි විශ්වාස කරනවා එහෙම ඉදිරියේදී ඇති වෙන ස්ථානවලට එතුමාගේ මැදිහත් වීම හරහා බිල ගෙවයි කියලා. මොකද අපිත් උනන්දු කරනවා අපේ පන්සල් වලට ඒ වගේ දේවල් එනකොට කරන්න කියලා. මම යෝජනා කරනවා මේ අවස්ථාවේ ඔබතුමාගෙන් අපිට කාලය දීර්ඝ කර ගැනීමකට ඔබතුමන්ලාගේ සහයෝගය ලබා දෙන්න කියලා. අපි කාලය පැයක් වගේ දීර්ඝ කරනවට විරුද්ධතාවයක් නැහැ. හැබැයි උදේ වරුවම වෙලාව නාස්ති කරලා මාධ්‍යවල යන වෙලාව මෙව්වට වේදම් කරලා ඒ වෙලාව අඩු කරන්නේ ඒ පැත්තෙන්. අපි කාලය ගත්තොත් අපේ පැත්තෙන් අඩු කරන්නේ. ඔබතුමන් ළමයි මේක කෑ ගහන්නේ ඔබතුමලට උමනා නැත්නම් මේ සාකච්ඡාව ගන්න වතු කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන් තියෙන වටිනා වෙලාවක් විපක්ෂයන් අපරාධයක් කරන්නේ. IMF ලේකණය පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරා කියලා අහිංසක මිනිස්සුන්ට උසාවියට යන්න තියෙන අවස්ථාව නැති කරා. මුදල් කාර්ක සභාවේ සභාපතිවරයා පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත් ඒක පත් කරන්න ඒක දැන් විවාදයට පාදුන කාරණා. වර ප්‍රසාද ගරු කතානායක බුජවතාතුමනි ප්‍රසාද ප්‍රශ්නේ ඉඳ දෙන්න. වාගේ කියන්න දුන්නේ. නෑ ඔබතුමා ලිඛිතව එන සඳහන් කරලා දෙන්න. මම යෝජනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ගෙන්නන්න කියලා. පාර්ලිමේන්තුවට IMF එකේ යෝජනා පිළිබඳව සාකච්ඡා කරන්න ගෙනාවේ නැත්නම් කියන්නේ පාර්ලිමේන්තුවට කියන්නේ නැතුව මේක කරා කියලා ඒ දොස් කියනවා. ගෙනල්ලා කරාම කියනවා ගෙනාපු එක වැරදි ගෙනල්ලා. හැබැයි ඊයේ මේ සම්බන්ධව කතානායකතුමා නියෝගයක් උත්තර කරා. එතන යාට කතා කරන දෙයක් නැහැ. අවස්ථාව දෙන්න බෑ කරමුතෝ අයියේ කරු කතානායකතුමයි නිවේදනය කළා තියෙන්නේ මේ පාලනය කරන්නක ඔබතුමා පාලනය ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්නේ අපි සමාජය ගැන කතා කරන්නේ හරි ඔබතුමා යෝජනා ඔය ඔබතුමා කියන හැම වචනයක්ම හැන්සාට කියනවා අවස්ථාව දෙන්නක මම මයික් එක මන්නේ තියෙන්නේ වාඩි වෙන්නකෝ මට හරි වාඩි වෙන්නකෝ මට මයික් එක දීලා වාඩි වෙන්නකෝ මේ වෙලාවේ ගරු සභාව කල් තැබුවා කල් තැබුවට පස්සේ මෙතන සිදුවෙච්ච කිසිම දෙයක් හැන්සාටර යන්න බෑ කියන කාර්යය මම මතු කරන්නේ යෝජනාව කරනවා නෑ ළඟට කියලා කියන්නකෝ ඔබතුමායි සම්බන්ධ නියෝගයක් ලබා දෙන්න හරිද යෝජක දාරක ഇതുමනි ළඟට පුළුවන්ද දැන් පුළුවන් දැන් පුළුවන් මයික් එක කොයි වෙලාවට ආවේ කියලා දන්නේ නැත්නම් කොයි වෙලාව ගියේ කියලා දන්නේ නැත්නම් මට දැන් ඔයාලා වෙලාව දෙන්න හරි 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 පුතේ වාඩි වාඩි වෙන්නකෝ මම කතා කරන්න වාඩි වාදා කළ ඉවරයිනේ වාඩි වෙන්නකෝ යෝජනාව ඉදිරිපත් කරන්න අනිත් මන්ත්‍රීවරු කරුණාකරලා වාඩි වෙන්න
රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.